අපේ ශ්‍රී ලංකාවට ආගන්තුක ඒ වගේම ආක්‍රමණශීලී පලිබෝධකෙක් දැන්ට ලංකාවේ යම් යම් ප්‍රදේශවලින් වාර්තා වෙනවා. අපි පලිබෝධකයා විශේෂයෙන් හඳුන්වන්නේ ෆෝල් ආමිව මෙහෙම නැත්නම් සේනා දලුඹුවා කියලා. ඒ සම්බන්ධයෙන් අපි තොරතුරු විමසන්න සම්බන්ධ කරගත්තා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැලෑටි සංරක්ෂණ සේවයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය දයානි පෙරේරා මහත්මිය. හෙවත් සේනා දළඹුවක් කියන දළඹුවෙන් අපේ රටේ සමහර ප්‍රදේශවලින් වාර්තා වෙමින් පවතිනවා. හැබැයි ඒ බොහෝම සුළු වශයෙන් කියලා කියන්න ඕනේ. එතකොට මෙම බල දළඹුව මෙම අවුරුද්දේ මුල් කාලයේදී ඉන්දියාවේ කර්ණාටක ප්‍රදේශයෙන් වාර්තා වෙලා තියෙන කියලා අපිට දැනගන්න ලැබුණා. අපි ඒක හින්දා බොහොම විමසිලිමත් වෙලා අපේ ගොවි මහතුන්ට මෙවැනි පත්‍රිකා සකසලා ඒවා බෙදලා දීලා තියෙනවා අපේ ව්‍යාප්ති නිලධාරීන් මගින්. එම නිසා මෙම උවදුර ගැන අපි බොහෝ සෙයින් බිය යුතු නැහැ. විශේෂයෙන්ම මෙම කීතයක් කැමති වෙන්නේ බඩේරිඟු භෝගයට, ඊළඟට වී ගොයම් ශාකයට, ඊළඟට උපභෝගයට කපු සහ වෙනත් එළවලු වගාවලට හානි කරනවා. එම නිසා මේ ගැන බොහෝ සෙයින් විමසිලිමත් වෙලා සිටීම ඉතාමත් අත්‍යවශ්‍යයි. මෙම කීටයාගේ හිසෙහි තියෙනවා යටිකුරු වූ වයි ඇඩති සලකුණක්. මෙය හරිම බොහොම හොඳින් පරීක්ෂා කිරීමේදී අපිට හොයාගන්න පුළුවන්. ඊළඟට මෙම කීටයාගේ අවසාන දේහ කණ්ඩයට ඉස්සරහින් තියෙන දේහ කණ්ඩයේ තියෙනවා කැපී පෙනෙන සලකුණු හතරක්. මෙම සලකුණු හතර තියෙන්නේ හරියටම චතුරස්සාකාර හැඩයට පිහිටවල තියෙනවා. මේ බොහෝම හොඳින් පරීක්ෂා කිරීමෙන් දැනගන්න පුළුවන්. මෙම කීටයා වෙනත් දළඹුවන්ට සාපේක්ෂව බඩඉරිඟු වැනි භෝගවල ඉහළ තියෙන පත්ව ඉතා වේගෙන් ආහාරයට ගැනීමත් සිදු කරනවා. එතකොට එම නිසා මේ සමහර බඩෙනකු ශාකවල මෙම පත්ව කැපිලා කපලා වගේ දකින්න පුළුවන්. කීටයා බඩේරිඟු පත්ත කන නිසා කමින් ගහේ ඇතුළට, ඒ කියන්නේ ගොබේ ඇතුළට රිංගගෙන ඉන්නවා. බැලූ බැලුමට අපිට බලාගන්න පුළුවන් වෙන්නේ මල පහ තියෙන, උන්ගේ මලද්‍රව්‍ය තියෙන ආහාරයට ගත්ත ශාකපත් සහිත ශාකයක් තමයි. එබැවින් අපි බොහොම විමසිලිමත් වෙන්න ඕනේ ශාකයේ ඇතුළ පරීක්ෂා කිරීමෙන් මෙම කීටයා හඳුනාගන්න. මෙම කීටයාගේ ජීවිත චක්‍රයට දින 20 සිට 40ක් ගත වෙන්න පුළුවන්. මෙය ආහාර ප්‍රමාණය අනුව වෙනස් වෙන්න පුළුවන්. සුහුඹුල් සතා ඇත්තටම නිශාචරයි. රාත්‍රියේදී තමයි දකින්න පුළුවන් වෙන්නේ. දිනකට මෙම සුහුඹුල් සලඹයාට පුළුවන් මේ කිලෝමීටර් 100ක් පමණ පියාසර කරන්න. එබැවින් මෙම ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් සිදුවේ හැකි. එම නිසා අපි බෙහෙමින් ප්‍රය පරීක්ෂාකාරී විය යුතුයි. මෙම ක්‍රමියා ස්පොඩොප්ටේරා ෆෘජිපර්ඩා කියනම් නොක්ටිඩේ යන කුලයට අයිති කෘමියේ. එම නිසා දැනට මෙම කෘමියා මෙම අලුතින් වාර්තා වී ඇති නිසා ස්පොඩොප්ටෙරා විශේෂවලට භාවිතා කරන රසායනික කෘමිනාශකයක් භාවිතා කරන්න පුළුවන්. ඒට අමතරව අනිකුත් ඒකාපද පලිබෝධ පාලන ක්‍රම ගැන අපි දැනටමත් අධ්‍යයන කටයුතු ආරම්භ කරලා තියෙනවා. අපිට ඉක්මනින්ම මේ පිළිබඳ පැකේජයක් ලබා දෙන්න පුළුවන්, විශේෂයෙන් ෆෙරමෝන වැනි රසායන ද්‍රව්‍ය භාවිතා කරමින්. ගොවි මහත්තුරු ට අපි අපගේ කෘෂිකර්ම උපදේශක මහත්වරු ඇතුළු සියලුම ව්‍යාප්ති නිලධාරීන්ගෙන් අවශ්‍ය දැනුම ලබා දීලා තියෙනවා. අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් මේ සඳහා ක්‍රියාත්මක වෙලා මෙම හානිය ඉක්මනින්ම මෙම රටින් තුරන් කිරීමට කටයුතු සලසනවා. මොකද මෙයා ආගන්තුක ආක්‍රමණශීලී පලිබෝධකයෙක්, විශේෂයෙන්ම නිරෝධායන පලිබෝධකයෙක්. එම නිසා අපි මේ ගැන අවශ්‍ය සියලුම් පියවර ගන්නවා. මෙම හානිය බැරි වෙලාවක්වත් තව දැක්කොත් ඔබ පළාතේ ඔබ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක මහතාට හෝ 19:20ට අමතා මෙම කෘමිහානිය පිළිබඳව දැනුම් දීම ඔබ විසින් අපගේ රටට කරන ජාතික මෙහෙයක්. ඔව්, ඉතින් අපි ඔබට විශේෂයෙන්ම මතක් කරන්න කැමති අපේ රටේ මේ ආගන්තුක ඒ වගේම ආක්‍රමණශීලී පලිබෝධකෙක් වන මේ ආමිව මෙහෙම නැත්නම් සේනා දළඹුව සම්බන්ධ ඔබ විමසිලිමත් වෙන්න, ඒ සම්බන්ධයෙන් යම් කිසි ශේෂ්ත්‍රයක එහෙම නැත්නම් කිසියම් ස්ථානයක වගා හානියක් දුටුවොත්
විශේෂයෙන්ම ඔබට ලෙහෙසි පහසුයි 19:20 දුරකථනයට අමතන්න. එහෙම නැත්නම් මේ තිරයේ දිස්වන දුරකථන අංකයට ක්ෂණිකව ඇමතුමක් දෙන්න. ඒ හරහා ඔබට මේ සඳහා සුදුසු තාක්ෂණික පිළිතුරු එමෙත උපදෙස් දෙන්න අපි හැම මොහොතෙම සැදී පැහැදී සිටිනවා. ඉතින් මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඔබ දැනුවත් වෙන්න, ඔබේ අසල්වැසියන් දැනුවත් කරන්න මේ ආක්‍රමණශීලී ආගන්තුක පලිබෝධයා විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකාවෙන් අතුගාදමන කුසිකර්ම දෙපාර්තමේන්තුවේ සුවිශේෂී වැඩපිළිවෙලක් ඉදිරියේ දියත් කරනවා. ඒක නිසා ඔබ ඉතාමත් විමසිල්ලෙන් ඔබේ මේ පලිබෝධ හානිය මර්ධනය කරගන්න ඔබගේ සහාය ලබා දෙවි යට අපි විශ්වාස කරනවා. ඉතින් අද ගොවිබිමට අන්වලු වැඩසටහනින් අපි සමුගන්නයි සූදානම් වෙන්නේ. ලබන සතියේ තමවන අදහසින් සමුගන්නම්. ඔබට සුබ සතියක්.